දරුවෙක් පිළිසිඳ ගත්තාම දෙමාපියන්ට දැනගන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. ඒ අතර මේ දරුවා නිරෝගී දරුවෙක් වෙයිද? මේ දරුවා ලොකු වුණාම මොන වගේ වෙයිද? ඒකම මේ දරුවා ගෑනු ළමෙක්ද, පිරිමි ළමෙක්ද? මේ වගේ බොහෝ කරුණු කාරණා ඔවුන්ගේ මනසට එනවා. ඉතින් ඒකම තමයි මේ දරුවා කවදද මේ ලෝකෙට එන්නේ කියන කාරණයත් දෙමාපියන් අතර තියෙන ලොකු ගැටලුවක්. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ ගැටලුවට උත්තර හොයන්න වියෝජී කෙනෙක් හම්බෙන්න යන්න ඕන. එහෙම නැත්නම් ප්‍රසව සහ නාරිවේද ක්ලිනික් එකකට යන්න ඕන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද වියෝජී කෙනෙක් හම්බෙන්න යන්නේ නැතුව ඔබේ දරුවා ඉපදෙන දවස, එහෙම නැත්නම් ඩියු ඩේට් එක, එහෙම නැත්නම් එක්ස්පෙක්ටඩ් ඩේට් ඔෆ් ඩෙලිවරි කියලා හඳුන්වන මේ දවස හොයාගන්න කියලා. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ කොළයක් සහ පෑනක් විතරයි. වීඩියෝ එකට එන්න කලින් මම හැමදාම වගේ ඔබට මතක් කරන්න කැමති අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. මොකද අපි ඉදිරියටත් මේ වගේ ප්‍රසව හා නාරි වේද සම්බන්ධ විවිධ වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. ඒකම අනිකුත් වීඩියෝස් උත් ගේන බලාපොරොත්තු වෙනවා. ඒකම තමයි අපේ fan page දෙකක් තියෙනවා, Dr. Sanjay Yu Jayasuriya සහ online Dr. Sri Lanka කියන fan page දෙක. ඉතින් මේ දෙක හරහත් ඔබට මං හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම තමයි අපේ website එක දැන් යාවත් කාලනය කරලා තිනවා. online.sl.lk. ඉතින් මේ same හැම දෙයක්ම ඔබේ දැනුම වර්ධනය කිරීම සඳහා තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් ඒකම අවසන් වශයෙන් මම ඉල්ලනවා ඔබ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද වීඩියෝ එක අවසානයේදී ඔබට විශේෂ අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කලින් සඳහන් කරා මේ expected date of delivery හොයාගන්න ඔබට කොළයක් සහ පෑනක් අවශ්‍යයි කියලා. ඉතින් ඊට අමතරව LMP කියන දවස, LMP එමත් නැත්නම් LRMP කියන දවස දැන ගැනීම වැදගත් වෙනවා. මේක last regular menstrual period කියන දිනය. ඉතින් අපි සරලව කියනවා නම් ඔබේ අවසාන ආර්ථව චක්‍රයේ පළවෙනි දවස, එහෙමත් නැත්නම් ඔබට අවසන් වශයෙන් රුධිරය වහනය වෙච්ච අවස්ථාවේ පළවෙනි දවස තමයි මේ LMP කියන දිනය. මේ දිනය ගණනය කරන ක්‍රමවේද බොහෝමයක් තියෙනවා. ඉතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ මේ දිනය ගණනය කරන ඉතාම සරලම ක්‍රමවේදය. එහෙනම් අපි මේ expected date of delivery කියන දවස හොයන විදිහ උදාහරණ කිහිපයකින් බලමු. අපි expected date of delivery හොයන්නේ සාමාන්‍යයෙන් LMP කියන දවසට මාස 9කුත් දින 7ක් එකතු කරලා. අපි උදාහරණයක් විදිහට අපි ගමු යම් කාන්තාවකගේ අවසාන මෙන්ස්ට්‍රුවල් වෙච්ච දිනය ජනවාරි 2020 ජනවාරි 1 වෙනිදා කියලා. ඉතින් අපි මේකට මේ කාන්තාවගේ දරුවා ලැබෙන දවස බලන්න මාස 9කුත් දවස් 7ක් එකතු කරන්න ඕන. අපි මාස 9යි දවස් 7ක් එකතු කරනවා. එතකොට 7 1යි 8යි 9 1යි 10යි 2020. එතකොට 2020 ඔක්තෝබර් මාසේ 8 වෙනිදා තමයි 2020 පළවෙනි මාසේ ජනවාරි මාසේ පළවෙනිදා අවසන් වශයෙන් දින වෙච්ච කාන්තාවකගේ දරුවා ලැබීමට නියමිත වන්නේ. ඊස්සේ අපි තවත් උදාහරණයක් බලමු. අපි මැයි මාසේ වගේ දිනයක් බලමු. 2020 මැයි මාසේ 10 වෙනිදා කියලා අපි ගමු. එතකොට 2020 මේ මාසේ 10 වෙනිදාට මාස 9කුත් දවස් 7ක් අපි එකතු කරලා බලමු. එතකොට 7යි 10යි 7යි 17යි. 9යි 5යි 14යි. 14ෙන් මාස 12ක් ගියාපුවම 2ක් ඉතුරුයි. ඒක අපි 1ක් ඉතුරු වෙනා මෙහාට. එතකොට 2021 පෙබරවාරි 17. එතකොට 2020 මේ මාසේ 10 වෙනිදා දින වෙච්ච කාන්තාවකගේ දරුවා ලැබීමට නියමිත වන්නේ 2021 පෙබරවාරි මාසේ 17 වෙනිදා. ඉතින් මම හිතනවා දැන් ඔබට මේ ඔබේ දරුවා ලැබෙන දවස, එහෙම නැත්නම් expected date of delivery කියන දවස, එහෙම නැත්නම් due date කියලා හඳුන්වන දවස හොයාගන්න එක ඉතාම සරල කාරණයක් කියලා. ඉතින් කොහොම වුණත් මේ දවස ඔබ හොයාගත්ත දවස යම් කිසි හේතු නිසා වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබගේ දින වෙන්නේ දවස් 28 28ට නෙවෙයි නම්, ඒ කියන්නේ ඔබේ දින වීම ප්‍රමාණිකව ඒ වුණාට දවස් 20 ඉස්සරට, එහෙම නැත්නම් දවස් 30 විතර 35 විතර වෙනවා නම්
මේ දිනේ වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒකම තමයි ඔබේ දින වීම අක්‍රමවත් නම්. ඒ කියන්නේ ඔබට සමහර මාසවල දින සිද්ධ වෙනවා සමහර මාසවල දින වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් මේ දින හරියාකාරව ලබා ගැනීම හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒකම තමයි අපි ස්කෑන් එකකින් දිනේ හොයාගත්තත් නැත්නම් වෙනත් ක්‍රමයකින් හොයාගත්තත් මේ ක්‍රමයෙන් හොයාගත්තත් ඔබේ දිනය අපි හොයන්නේ ආසන වශයෙන් මාස සති 40 දී ඔබේ දරුවා ලැබීමට નિયમિતයි කියලා සැලකනවා. ඉතින් කොහොම වුණත් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මාවකට දරුවෙක් ලැබෙන්නේ සාමාන්‍යයෙන් සති 38 ඉඳන් සති 41 වෙනකම් සාමාන්‍යයෙන් කියලා තමයි අපි සැලකන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔබේ දරුවා ලැබෙන දිනය ඔබ අපිට ලැබෙන දිනයට වඩා පොඩි වෙනසක් වීමේ හැකියාවක් තියෙනවා. මම ඔබට කලින් සඳහන් කළා අපි මේ වීඩියෝ එක අවසානයේදී ඔබට යම් අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් දැන් මේ අවස්ථාව ලබා දෙන්න වෙලාව කියලා මම හිතනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබේ අවසාන දින වෙච්ච දවස එහෙම නැත්නම් අපි කියන LMP කියන දවස සහ ඔබ ගණනය කරලා ලබා ගත්ත expected date of delivery කියන දවස පහළ තියෙන comment section එකේ යොදන එක. එතකොට අපිට පුළුවන් අපිට අවස්ථාව ලැබෙනවා ඔබේ මේ ගණනය කිරීම හරියද සහ ඔබේ ගණනය කිරීමේ වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනද කියලා සලකලා බලලා ඒක හරියාකාරව විශ්ලේෂණය කරලා ඔබට දැනුම් දෙන්න. ඉතින් අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න කියලා ආයෙත් මතක් කරනවා. ඒකම ඔබේ තියෙන වෙනත් අදහස් තියෙනවා නම් ඔබට වෙන ගැටලු තියෙනවා නම් ඒවත් පහළ comment section එකේ යොදන්න කියලා ආරාධනා කරනවා.